නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගිය ජාතික ලැයිස්තුවේ එක්සත් ජාතික පක්ෂයට ගිය අයත් ඒ වගේම ප්‍රජන පෙරමුණට ගිය අයටත් විරුද්ධව විනය පරීක්ෂණ වලට අපි ලිපි අරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී ඔවුන්ට විරුද්ධව ඉදිරි දින 7 ඇතුළත ඔවුන් අපිට කරුණු දැක්වේ නැත්නම් ඊට ඉරේව ගන්න ක්‍රියාමාර්ග සකස් කළා දිනවා. විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වන ලිපි ඊයේ දැපල් කරනවා. සමහර වෙලාවට අපි විනය හරියට ක්‍රියාත්මක කරා නම් මේ රටේ තවත් පක්ෂයක් බිහි වෙන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමාගේත් අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඒ තත්ත්වය ඇති වුණා. නමුත් දැන් පසුකාලීනව මේ තත්ත්වේ දිගින් දිගටම ගැටලු සහගත වන තත්ත්වයක් තිබුණා. අපි පොහොට්ටුවේ සමාජිකත්වය ගත්තා කියලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් මන්ත්‍රී ධූර අයින් කරන වෙලාවේ මම ලිපියක් නිකුත් කරේ නැත්නම් සන්ධාන ලේකම්වරයා විදියට අපේ පක්ෂයේ නායකයා ඒකට මේ උදව් කරේ නැත්නම් අපි කණ්ඩායමේ තීන්දුව ගත්තේ නැත්නම් ඔය ඔක්කොම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙමෙයි. මන්ත්‍රී බාලසිල්ව මහත්තයා කතාව ඇහිලා තියෙනවා. කතාවේම පුරි අදහස් දෙකක් තියෙනවා. මන්ත්‍රී බාලසිල්ව මහත්තයා කියනවා අපි මේ අපට ඉන්ද්‍රජාති සහෝදර පක්ෂයන් එක්ක අපි රජනෝ ඉන්ද්‍රජාති පක්ෂයේ විරුද්ධ ඉන්ද්‍රජාති පක්ෂයත් එක්ක නොවේ කියන එක ජනාධිපතිවරයා එහෙම දෙයක් නෙවෙයි කියන්නේ. අපි අපේ සටහන ජනාධිපති සටහන ආරම්භ කරනවා. අපි විශ්වවිද්‍යාලයේ ආරම්භ විදිහට මේ කතා දෙකක් තමයි ඊට ගේන්නේ. මෙහෙමයි ඉතින් දැන් අපි 5 දිනක් කතා කරා. එතකොට 5 දිනාගෙම කතාව එක වගේ කතාවක් අපි ලියාගෙන ගිහිල්ලා කතා කරේ නෑනේ. අපේ පක්ෂය තමත් ප්‍රජාතන්ත්‍රවාදී. ඕනම අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ජනාධිපතිතුමා පක්ෂේ නායකයා විදියට පාක්ෂිකයන්ට අදහසක් දුන්නා ඊළඟ 2020 ආණ්ඩුවත් අපේ කියලා. අපි නැතුව ආණ්ඩුවක් හදන්න බෑනේ. අපිට කියන්න බෑ මේ ඉන්න කවුරු බෙවිර කුමාර මන්තුමා හෙට මොන තීන්දුව ගන්නවද නැත්නම් මම තීන්දුව ගන්නවද කියන එක නෙමෙයි. නමුත් මම හිතන විදියට නම් එතුමගේ තන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. අපි ඉන්නේ පක්ෂයත් පාක්ෂිකයත් රැක ගන්න මිසක එක එක්කෙනාට උතුරු බලන් දන්න නෙමෙයි. ඒ නිසා අපි ඒ ක්‍රියාදාමය තුල මම හිතන්නේ ලයිට්ුතාවයක් කියලා. හදිසි මිල දී ගැනීම මෙහෙම අවශ්‍ය නැහැ. ලයිට් ආයි කියනකොටම. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න කැමතියි. අය පේනවනේ ආයි කියනකොට එනවා. රටක් විදියට අපි අත්විලා තියෙන ඉර නමෙන් කොහොමද අපි මේ රට ගොඩ ගන්නේ? ඒක තමයි අපේ වැදගත්කම තියෙන්නේ.